සමන්තාචකවාලි සුහු අධන්ත්‍රා සග්හ මොක්කදන් දම්මසවනකාලු අයම් බදන්ත දම්ම සවනකාලු අයං බදන්ත දම්මස සේ භගවෙතු අරහතු සම්මා සම්බුදදු්දස් නමුතස් භගවෙතු අරහතු සම්මා සම්බුදු්දස් නමුතස් භගවෙතු අරෙහතු සම්මා සම්බුදු්දස් अविद्यपचया संकार संकारपचया विज्ञानं विज्ञानपचया नामरूपं नाम रूपपचया नाम रूप सलायतनं सलायतनपचया पंसोपस् पचया वेदना वेदना पच्चया तन्हा तन्हा पच्चया उपादानम् उपादानपच्चया भवपञ्चया भव जाति जातिपचया जरामरणशोकपरिदेव दुःखदोमनः सुपाया सा सम्भवन्ति ඒව මේ තස්සකේවලක්සදුක්කක් කන්දස් සමුදයෝහෝතිති සැදැහැති පින්මතුන මේ මොහොතේද ඔබ සූදානං වෙන්නේ උතුම් බුදුබණපදයක් සවනය කරන්නට. පිමතුනේ බෞද්ධ දර්ශනය තුළ ඉතාම වැදගත් ඉතාම වටිනා දේශනාවක්තමා මේ පටිත් සමුපපාද දේශනාව කියල සඳහන් වන්නේ. මේ පටිච සමුපාදය කියන වච්චනය ගත්තහම එහි විශල අර්ථයක් වැදගත්කමක් ඒ තුළ තිබෙනම. සිද්ධර්ථ ගෞතමයන් වහන්සේ බුද්ධත්වේ ලබාගෙන සති හතක් බුද්ධත්තුවය ලබ ලද බෝධන් වහන්සේ සමීපි උන්වහන්සේ කාලය ගත කරනවා. ඒ කාලය ගත කරන අතරතුර උන්වහන්සේ පළමු සතියේ හත්වරෙදින රාත්‍රියයේ පඩිච්ච සමුපාද ධර්මය මෙනෙහි කළ වග මහාවගගපාලී සඳහන් වෙනවා. මේ පඩිත් සමුපාදය බුදු දහමතුළ තිබෙන මෝලිකම ගැන්වීමක්. මේ තුළින් පැහැදිරි කලන්නේ, දුක ඇතිවීම සහ නැතිවීමම් පිළිබඳව තිබෙන කරුණු රාසියත් මේ තුළින් පැහැදිරි කරන උගන්නනවා. මනුස්ස ජීවිතයකට බලපාන මේ දුක දෝමනස්යන්ට හේතුවන කරුණු පිළිබඳව පටිච් සමුපාද දේශනාවදී අපිට පැහැදිි කර ගන්නට පුළුවන්කම තිබෙනවා. මේ පටිච් සමුපාද දේශන පිළිබඳම සඳහන් කරන මනම් සරලව ඔබට තේරණ විදිහට යම්කිසි හේතු පත්තයක් තුළ හටගන්නා වූ යම්කිසි පලයක් තිබෙනවා නම් ඒ පලයම නැමත හේතුවක් බෝට පත්වන ස්භහාවය බුදු දහම තුළ කියයා දෙනවා. පින්වතුන අපි මේ ජීවිතයේ පවත්වගෙන යනකොටට ම ජීවත් වෙනවා කියලම කියන්නේ පස්්න ගැටලු ගොඩකට මූුණ දෙනවා. දැඟ ඔබ, නිකමට හිතල බලන්න ජීවත්වෙන අපි මොකක් කරන්නට ඕනද. දැ යම්කිසි කෙනෙක් මේ සමාජය තුළ ජීවත් වෙනවනම් ඔහුට හෝ ඇයට යම්කිසි නිශ්චිත ආදායමක් තිබන්නට ඕනි. රැකියාවක් තුළින් හෝ බතුපිටි දේපල තුළින් හෝ යම්කිසි ආදායමක් තිබෙන්න්නට ඕන. ඒ ලැබෙන ආදායම මුදල ජීවත්වීම් පිණිස ප්‍රයෝජනවත් වෙනවා. එතකොට මේ ජීවත්වීම පිණිස ප්‍රයෝජනවත් වන මේ මුදල මේ ආදායම ලැබුණට පස්සේ අපි විමස්සලි නොක ලටේ පිළිබඳව ඊයට පස්සේ අපේ සිත තුල ක්‍රියාත්නමක වෙනවා ඒ මුදල සඳහා අපි මොකක්ද කළ යුත්තේ. තැන් අපිට අපේ සිත තුළ ක්‍රියාත්මක වෙනවා ජීවත්වීම සඳහා මිල මුදල් අවශ්‍යයි. අපි හනුව පස්්නයක් ජීවත් වෙන්නට කුමක් කළ යුතුද. මිල මුදල් සොයාගත යුතුයි උත්තරේ. මිළමුදල් සොයාගත්තර පස්සේ අපිට ඒ උත්තරේම ඒ පලේම නැවත හේතුවක් බෝට පත්වෙනවා නැවත පස්්නයක් බෝට පත්වෙනවා ඒ මිලමුදල් වලට කුමක් කළ යුතුද. එතකොට උත්තරයක් වෙනවා අපිට ඒ මිළමුදල් වලින් ගෙදරට අවශ්‍ය කරන ආහාරපාන ආදිය මිලදීගත යුතුයි. ඊ පස නැවතත් අපිට ආහාරපාන මිලදී ගැනීම තුළ නැවතත් අපිට ප්‍රශ්නයක් ඇතිවෙනම ඒ මිලදීගත් ආහාරපානවලට මොකද කරන්නේ. ඒවා ආහාරයට ගැනීමට සුදු සුවිදිහයට පුළුවන් විදිහයට සකස්කරගත යුතුයි. එතකුට ඒ සකස්කරගත්තට පස්සෙ අපිට පස්්නයක් එනවා ඒ සකස්කරගත දේවල්ට මොකද කරන්නේ. ඒ බුක්ති විදිවේතුයි ආහාරයට ගත යුතුයි. ඒ ආහාරයට ගන්නට මොනවද අවශ්‍ය පිගංකෝප්පාදිය. මේක ඔබ දිගින්දිකට දිගින්දිකට හිතහිතා ගියොත් මේ පිළිබඳව මේක පස්්නසා උත්තර, ප්‍රශ්නසා උත්තරතකොට මේ ජීවත් වෙනවා කියල කියන්නෙම පස්්න සාහඋත්තර වෙෙතර දිගින්දිකට කිියෝොත්. දැ මේ අපි සාමාන්‍ය ජීවිතයේදී හිතහිතා කරන්න හැ. නමුත් පින්නතුනී පශ්නයක් එනවා පසට උත්තරයක් හයෙනවා. නැවතත් ඒ උත්තරේම නැවත පස්නයක් වෙනවා. එතකොට මේක තමයි මේ හේතු පල දහම කියල කියන්නේ. හේතුවසා පලය. එතකොට මෙන්න මේ හේතුවසාහ පලය කියන මේ සභාවිී ජීවිතයේ පුරාමත් අපේ ක්‍රියාත්මක වෙනවා. අපි ඒක නොසිතු වට අපේ ජීවිතතයේ පුරාම්මේ හේතුඵල දහම අපේ ජීවිතයට අනුබද්ධව, අපේ ජීවිත්‍යය සමග මේ හේතු පල දහම ක්‍රියාත්මක වෙනවා. එතකොට පින් උතුනි බුදුරජාණන් වහන්සේ මේ හේතු පල ධර්මතා පිළිබඳව ඉතාම පැහැදිලිව උන්වහන්සේ විස්තර කලා තිබෙනවා. අපි ඒක සරලව ටිකක් විස්තර කරගෙන ගියෝදුන් දැම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිනතුනි යමෙක් පටිච් සමුපාදය දකිනමාන්නං. යමකස කෙනෙක් පටිච් සමුපාදය දකිනවා නම්. එතම ධර්මය දකි හතේම ධර්මය දකිද ඔහු පටිච සමුපාදය දකි යම්කිසි කෙනෙක් ධර්මය දකිනවනං එයයා පටික් සමුක්මාල් දකින බවත් ඒ වගේම යම්කිසි කෙනෙක් ධර්මය දකිනවනං එයා පඩිත්් සමුපපාදය දකින බවත් උන්වහන්සේ විස්තර කරනවා එතකොට පටිච් සම්පාදයක්ක්කොත් ධර්මය දකිනවාත් ධර්මය දක්කොත් පඩිච් සමුපාදය දකිනවා එතකොට පටික්ෂනපාදය කිය කියන්නේ සහේතුක බවත් ඉස්පත්්‍ය බවත්. එවගේම අහේතුක බව සහ අපත්්‍ය නොවන බව. මේ සභහ වේට අපි කියන පටික්සමුපපාදය. එතකට මේක මේ ලෝකයේ වස්තු පුද්ජල සිද්ධහලමි සියල්ල පිළිබඳවම් හිතනකොට හේතුපත්්‍යයන්ගෙන් හටගත් සම්බන්තාවකට අනුව ්‍රාත්ක වන ව තේරුම් ගැනීම තමයි මේ පටි සමපාදය තුළින් විස්තර හෙනමේ ලෝකේ තියෙන වස්තු පුද්ජල ස්ත්‍රී පුරුස ගහ කොල ආදමේ සියල්ලම යම්කිසි හේතු පත්යන්ගෙන් හටගත් සම්බන්තාවයකට අනුව ක්‍රියාත්මක වන්න බව ගොඩනැගිච්ි බව තේරුම් ගැ තමයි මේ පඩිත් සමපා ධර්මතාවය තුළින් පැහැදිලි කරන්නේ. එතකොට යම්කි විදිහක හේතුවක් සහ පලයක් පිළිබඳව මේ ධර්මතාවේ තුළින් සඳහන් වෙනතකොට මේ අපි ඉදිරියටට විස්තර කැරන් යනම අභිද්‍යා සංකාර විඤ්ඥාන ආදී සඳහන් කරන විස්තර කරනවා. මේමත් තුළින් තමයි යම්කිසි කෙනෙක්ගේ මේ භව ගමන දේර්ග වෙන්නේ. බව ගමන ඇරම්ඹිලා ක්‍රියාත්මක වෙන්නේ. ජීවිත ගමන ඇරැම්ඹිලා ක්‍රියාත්මක වෙන්නේ. ඒ ස්භහාවේ තුළ අපි අදහස් කලොත් එහෙම යම්කිසි කෙනෙක් මේ. හේතුව සහ පලේ පිළිබඳව විිස්ත්‍ර කරං යනකොට. මේ හේතු ලෙස අදහස් කරන්නේ කිසි යම් ප්‍රතිඵලයක් ඇතිවීම කෙරෙහි බලපාන ප්‍රදාන කාරණාව. හේතුව එක ඇ යම්කිසි ප්‍රතිපලයට යම්කිසි පිළිතුරුකට අපිහෙමීතමකු යම්කිසි පිළිතුරුකට අහන පස්්නය හා සමානයි. එතකොට හේතුවක් කියල කියන්නේ යම්කිසි ප්‍රතිඵලයක් ඇතිවීමට බලපාන ප්‍රදාන කාරණාව. තමා අපි කියන්නේ සඳහන් කරන්නේ මෙන්න මේ හේතු කියලා. එතකොට මේ ේ ඇතිවීම තුළ අනිකුත් සාධක. අපි කියනවා ඒකට බලපාන අනිකු සාධක පත්තෙලි සහඳුන් වනවා. එතකොට ඒ පත්තිවසියෙන් අපිට හඳුන්වනට පුළුවන් කරුණු ගණනාවක් තිබෙනවා. දන් අපි දන්නව යම්කිසි අංකුරයක්. ඇතිවීමට හේතුවන්නේ බීජයක්. යම්කිසි පැලියක් කටගන්න, තුවන්නේ බීජයක් එතකොට අන්න ඒක තමයි අපි කියන්නේ හේතුව කියලා එකයන යම් කිසි දැන් අම්ඹ ගහක් කටගන්න බලපාන අඹ හිටියයක් එතකොට ඒ තුළ මේ හේතුව සහපලය හේතුව අඹ ඇටේ පලේ අඹ ගහා එතකොට පිනතුන ද අපි ගත්තුොත් හ මේවට මේ පත්වය කර ස්භාවය ගත්තොත් එතකොට මේ අංකුරයක් ඇතිවීමට පත්තේ කෙනෙක මංකිවන අර ඒකට වෙන සාධක කියලා දැන් අම්ඹ ඇ ගහ කටගැනීමට වෙනත් පත්ති ස්වභාවෙන් ගත්තොත් පස්ස ජලය වාතය මේ වගේ දේව ලපිට ඒවට වෙනත් පත්වය හේතු. ගට අදාළ වන වෙනත් කරුණු පිළිබඳව සඳහන් කරන කියන්නට පුළුවන් කමති වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වතුනි පටිත් සනුපාද ධර්මය, ොම කෙටියෙන් විස්තර කරන මෙන්න මේ විදිහයට. උන්වහන් සඳහන් කරනවා ඉමස්මිං සති ඉදං හෝත, මේ ඇතිකල්හි මේ ඇතිවේ. ඊළඟට ඉමස්ස උප්පාද ඉඳං උපපජ්ජති. මේ ඉපදී මෙන් මේ උපදී. ඉමස්ස උත්පාදා ඉඳං උපපජ්ජති. ඉමස්මිං අසති ඉදන් නැහෝති. මේ නැතිකල්හි මෙය නොවේ. ඉමස් නිරෝධ ඉඳං නිරුජ්ජති, මෙ නැතිකවී වයාමෙන් මේ නැතිවීයයි. එත මෙතන කරුණු දෙකක් පිළිබඳ විස්තර කරනවා. මෙතන පළමුකාරණාව තුලින් පෙන්වතුනේ විස්තර කරන්නේ පැහැදිලි කරන්නේ පැවැත්මි සම්බන්ධතාවේ පිළිබඳව සඳහන් කරන්නේ. පැවැත්මි සම්බන්ධාවතුකටත සඳහන් කරන්නේ. ඉමස්මිින් සතිීදං හෝති. මේ ඇතිකල්හි. මේ ඇතිවේතකොට පැවැත්ම පිළිබඳව. ඊළඟට දෙවිනි එක සඳහන කරන්න උපාදය පිළිබඳව. ඉමස් උපපාද ඉඳං උපපද්ජති මේ ඉපදීමෙන් මේ උපදී කිය කරුණ පිළිබඳව වෙතන විස්තර කල පැදිරි කල දෙනවා. එතකොට පිනතුර මේ පඩික් සමුපාදයේ තිබෙන කරුණුටික අපි පැහැදිරි කල විස්තර කලා ගත්තොත් මෙතන අංගවසයෙන් අපිට හරියාකාරව, විිතරංගියෝ දොලහක් වවසයෙන් ගන්නට පුළුවන්කම තිබෙනවා. එතන මේ හරිටර කරත්රෝධයක ගර හදිටික වගේ. කුරෝධී වටරතී හර ලීටික වගේ. එතට මේ සම්බනතාව යම් කිසිකෙනෙකුට යම් තැනකින් බිඳින්න කඩන්න පුළුවන්නම්, එයාට මේ සස්සර ගමන තුළ තිබෙන දුක්කදෝමනස්යන් අඩු කරගණට පුළුවන්කම තිබෙනවා. එඇතුල අපි මේ කරුණු පිළිබඳව කෙටි න්ද මන් මේ පලිස්සමුපාදයේ පිබඳ විතර කරනට ගියොත් පෙන්න්නතුන මෙතන කරුණු ගණනාවක්තුවන විස්තර කරන්ට පුළුවන්කම තිබෙනවා මොකද පඩිස්ස පාදය කියල කියන්නේ පැය දවස් ගණනක් දේශනා කරන්ට පුළුවන් කරුණු ්‍රරාසියක් මේ තුළු තිබෙනනමුත් මාභනාපොරොත්වන්නේ ඔබට ඒ විදිහත්ල මේ පඩික්ස් සමුපාදය පිළිබඳව පොළල් විස්තරයක් මේ පැෑක පමණ කාලයක් තුළ දේශනාකරන්ටනෙමේ. ම බලාපොරොත්ව වෙන ඔබට යම්කිසි සරලව. ඔබට මේ පටි සමුපා ධර්මයන් පිළිබඳම යම්කිසි කරුණුටිකක් පැදිරිි කරලා විස්තර කලා දෙන්නට. එතකට මෙතන අපි බලමු මේ සංසාරගත ජේවිතය ඇතිවීමට බලපාන හේතු ස්වභාවයන් පිළිබඳම හිතනකොට. මෙතනෙදී මේ පඩිත්සමුපපා ධරමය තුළ ඇරැඹීම අපිට මේකර කරුණු ගණනාවක් තුළ ඇතිබේ නැමි අවිද්‍යා. සංකාරා, විඤ්ඥාන, නාමරූප, සලා එතන පස්ස වේදනා තන්හා උපාධන බව ජාති ජරා ආදී, මේ ගන්න සභාවයන් තුළ පෙන්නතුනි අපි ගත්තොත් දෙහෙම මේක අහවල් තැනින් ඇති වෙනවයකි අපිට කියනට පුළුවන් කමකුත් නැබේ අංගටික කොතනින් හෝ ඇතිවෙන්න පුළුවන්. එතකොට මේ ඇතිවීම තුළ යම්තැනෙකින් බිඳගන්නට පුළුවන්නං මේ සපාවයන්, මේ සංසාරගත ගමන තුළ තිබෙන දුක්ක දෝමනස්යන් අපි සමනය කරගන්නට පුළුවන්කම තිබෙනවා. එත ඇන්ද බුදුරජාණන් වහන්සේ මේ ධර්මය තුළ පැහැදිරි කරනොයි පඩිත්සමුපාදය පිළිබඳව දේශනා කරන කොට මේ අවි්‍යාකයට ස්වභාවය අපි ගත් උත්හ මේ සස්සර පැවැැත්මට බොහොම හේතුවක් පෙෙනවා. මේ අවි්‍යාව කියල කියන්නේ ඇත්ත ඇති සැටියෙන් නොදනීම. චතුරාර්ය සත්‍යය නොදනීම. දැ නිවරදි දැක්මක් නොමැති බව. මෙතන මේ අවිද්‍යාකින සඳහන් කරන්නේ. එතකුට මේ නිවරදි දැක්මක් නොමැතිකම නිසා. සංසාර අපි දිගින් දිගට දිගෙන් දිගට අතරමං වෙනවා. දුක්ක දෝමනස්්‍යයන්ට අපේ ජීවිත මුහුණ දෙනවා. පෙනුතුරි මේ ලෝකයේ තුළ අපිගත්තොත් මේ ලෝකය මහා පුදුමාකාර විදිහේ අවිනිශ්චත් ස්භාාවයකින්. මේ ලෝකයේ මේ අපි හිතාගෙන ඉන්න අපි වටා තිබෙනවයිකි අපි හිතන මේ සැප සතුට වින්දනය. මේ සියල්ලම ඇත්තටම අපි වටා ස්තේර්සාරව තිබෙන දෙවල් මේ තාවකාලිකෝ අපි සැප ලබන වෙලාවල් තිබෙනවා. අපි සමහරවලාවට විවාහජීවිත්‍යයක් තුළ සතුට සැනසීම හොයෙනවා. දරුව තුළ සතුට සැනසීම හොයෙනවා. බිරිඳ තුළ සතුු සැසීම හොයනවා සැමියා තුළ සතුරු සැ සැනසීම හොයෙනවා. ගේ දුර තුළ සතුරු සැනසීම හොයෙනවා. යානවාහන තුළ සතුර සැනසීමම් හොයෙනවා. සමහර විට්ටකාපී ව්‍යාපාරයක් තුළ සතුට සැනසීම අපි හොයෙනවා. සමහරලා රැකියාව තුළ සතුට සැනසීම අපි හොයෙනවා. මේ කිසිම තැනක පෙන්න්නතුනි මේ සත්තුට සහ සැනසීම කියර දෙක අපිට හොයාගන්න බෑ. මනි සතුටත් සැනසීමත් කියන දෙක් අපිට මේ කිසි තැනක හොයාගන්න බෑ මේ ජීවිතේ සෑම තැනකම මේ දුක කියන ස්වභාවය වේදනාව කියන ස්වභාවය අපි කරායෙනවා අපිත් එක ගමන් කරනවා අපිත් එක් ගමන් කරල් අපිට නොයෙක් අයුරින් මේ දුක කියන ස්වභභාවය අපි වටා ගමන් කරමින් අපිට මේ දුක්ක දෝමනස්යන් ජීවිතයේ පුරාවට අරගෙනෙන ස්වභාවයක් තිබෙනවා එසර අපි අවබෝධ කරගන්නට ඕනේ සංසාරේ අපිට උපදිනතාකල් මේ දුක්ඛදෝමනස්යන්ගෙන් මෙදීමක් අපිට හිතාහාගන්නටවත් බෑ. ඔබ කල්පනා කණන්නට ඕන පින්ඳුතුන මේ ලෝකෙ තිබෙන ස්තේර සහගත ස්වභාවේ තමයි පැහැදිලිවම සඳහන් කලොත් අස්තීර බව. අස්තීරයි කියනක මේලෝකේ සියල්ලු වස්තුූ. පන්න ඇති සහ පණ නැති. මේ සියලුම වස්තුූ අස්තීරයි කියන බවනං ස්තීරයි. එහෙම නැතුව ස්ථීරයි කියන බව ඇත්තටම අස්ථීරයි. අස්තීරයි කියන බව ස්තීරයි, ස්තීරයි කියන බව අස්තීරයි. ඒක තමයි ලෝකස් ස්වභාවය. එතකොට අපි මේ අවිද්‍යාව කියන ස්වභභාවය තුළ අපි ලෝකය දකින්නේෑ. අවිද්‍යාව කියන ස්භාවේ තුළ ලෝකය දකින්නේ අපි සුරපුරයක් වගේ. එතකොට මේ පඩික්ත්සනොප්පා ධර්මය තුළ මේ අවිද්‍යා කියන කරුණ තුළින් ඔබබට දේශනා කන නැහැ ධර්මය තුළ මේ ලෝකය දුක්ක සභභාවයෙන්යු තුනිසා දුකින් වේදනාවෙන් කල කිරීමෙන් ඉන්නට කරන්න එෙම මෙතන සඳහන් කරන්නේ. මෙතන සඳහන් කරන්නේ ඉපදිච්ච ජීවිත්‍යයක් තුළ හටගත්ත ජීවිත්‍යයක් තුළ අපිට වගකෙන් පැබරෙනවා. අපිට දරුව ඉන්නට පුළුවන් ිලිඳ සහ සම අයිඉන්නට පුළුවන් රැකියාවක් පොසසිෙන් වගේකම් පැවැටලා තිබෙන්නට පුළුවන්. දරුවෙක් වසි වගේකීම් පැවැරලා තිබෙනට පුළුවන්. ඒ සිජල්ලම ඉෂ්ට කරන්න. හැබයි ඉෂ්ට කරන ගමන් කණපනා කරගන්න මේ ලබාගත්ත ජීවිතයේ යුතුකම් ඉෂ්ට කරනවා. වගකීම් පැහැරහරිනෑ. හැබැයි සංසාර්ගත ජීවිතයක් මේ විදිහයට ලැබාගන්නට උත්සාහන් නොවල විදිහට. ලබාගන්නට සිතුවෙලි ඇති නොවන විදිහට මේ ජීවිතය තුළින්ම දුරු කරගන්නට පුළුවන් විදිහයට මේ ජීවිතය සකස් කරගරන්නට ඕනි. මේ ජීවිතයම සකස් කරගත්ත නැති නම් පෙන්නතුනේ ඇත්තටම මේ ජීවිතය තුළ අපිට කවදාහර දවසක මහාදුක් ගොඩකට වේදනා ගොඩකට අපිට හුණදන්නට බෙනවා. එතකොට මේ අවිද්‍යා කියන ස්වභාවේ තුළ ඔබ දුක දකින්න. මේ ලෝක තුළ තිබෙර දුක දකින්න. මේ ලෝකයේ තුළ පිනතුනේ සමාජය තුළ අපි දකින්නට ඕනෙ මේ සංසාර ගඟ පිළිබඳව. මේ සංසාර ගඟ කියල කියන්නේ මේ සමාදයේ තුළ ජීවත්වෙන මිනිස්සු මොන ක්‍රරන් දුක්ක දෝමනස්වයන්ගෙන් වේදනාවිදිනවද. පේඩාවිදින මද. සමහර විටක උදේට ගෙදරින් යන ඔබේ සැමිියක් බිරිින්ද දරුවූ දෙමාපියන් ඥාතිහිතමිත්‍රාදී අසල්වාසයෙන්. පිළිබඳව ඔබ ඉතාම සිනෙහයෙන් කටයුතු කරනවා. හිතවත්කමින් බැදීමෙන් කටයුතු කරනවා. අසල්වාසී බවිින් කටයුතු කරනවා. හැබැයි සමහරරිිටක ඔබට හවසට අහන්ට ලැබෙනවා ඔබගේ ඥාතිය කිහිතවතික්ග මරණයක්. ඔබේ අසල්වාසේ ගිහිතවතතික්ගේ මරණය වි්දේ ගදරංග කිය කෙනා. හල්ලා හස්ස වෙනකොට පෙට්ටි එක තමයිගදරටේෙන්නේ මේීක තමයි සභාවිය. ඒවගේම හදිස්සි්‍ය අනතුරවලින් අත පය අහිමිවීීම. ඒවගේ නොයික් විදිේ රෝගා බාද තුළින් සරීරයේ නොයක් විදියට ඒ සරීරිය ක්‍රියාත්ම කරන ඒන්ද්‍රීියන් සමහටවාක්ු ගඩ්වෙන්නට පුළුවන් හරදය වස්තු වනට පුළුවන් නහර වෙන්නට පුළුවවාන්. මේ කොයිීම හෝ තැනක ඇතිවෙන්න පස්සන ගැතුළුවලින් කොච්චරනං මේ සමාජයේ මිනිස ප්‍රීඩාවිඳනවාද. හොඳ කරන්නට බැරි රෝග පීඩාවන් හෙදිල වේද නාමිදෙනවාද. ආහාර ගන්නට බැරුව දුක්පියත නාවිතනවාද. මේ ස්භාවය තමයිහි පෙනුතුර ලෝකයඇතිතුබෙන දුක් එතකොට අපි මේ ලෝකය තුළ ජීවත්්‍යෙනකොට මේ ලෙඩෙදු රෝග පීඩා සහහදිස්්‍යය අනතුරු පත්වොට අමතරව. අපි මේ ලෝකයේ ජීවත් වෙනකොට සමහරවිට්ටක අපේ ඇහැ තුළින් දකින ප්‍රහූපයක්දිහැ ැකලා ඒ රූපය ඒ කියෙනා අපිට අයිති කරගන්නටත් වෙහෙසෙනවා. මගේ කියල කියන්න වෙහසනවා. එඒ අයිති මට කියලා කියන්න වෙහෙසනවා අපි. එතකොට මේ වෙහෙසීම තුල මේ දුක්වීම තුල අපි හිතනවා ඒ අයිති කරගන්නාදය ඒත් තුළ තිබෙන ඩූපය ස්ථරයි. ඒ තුළ තියෙන ඩුව පෙබෙනස් වෙන්න. ඒය සදාකාලිකයි. කියන හැඟීමෙන් අපි මිරූප අයිති කරගන්න හදනවා. එතුර මේවත් තුළ තිබෙන දුක පිළිබඳවා අප පිහිතන්නේනෑ. අපි කල්පනා කරන්නට ඕන පින්ඳතුනේ නාමරූප ධර්මතාවලින් සකස් පෙලාතියෙන. මේ හරීරයක් ස්තීරව දීරක කාලයක් ඒ විද්‍යහටම අලංකාරුව තිබෙන්නේ. ද යම්කසි කෙනෙක් තරුණ කාලි තමන්ගේ ඒ තරුණ සභභාවේතුළ ජීවිතය ඉතාම ලස්සන පැහැදිලි එවගේම සුන්දර ස්භාවයක් ගනට පුළුවන්. දැන් ඔබ ඔබගේ හදවත්තට සිතර දැනෙන කෙනාගේ සිනහා පිළිබඳුබ්බ බොහොම මනාපයෙන් කටයුතු කරනවා. එයාගේ කතා පිළිබඳ මනනාපයෙන් කටයුතු කරනවා. එයාගේ හැසිරයෙන් පිළිබඳවබ මනාපයෙන් කටයුතු කරනවා. හැබැයි ඔබ කල්පනා කරන්නට ඕනේ ඔබේ හිත බැඳුණු යම්කිසි කෙනෙක් ඉන්නම නම්. එයාගේ ජීවිතයේ කවදහරි දවසක එයාගේ සරීරය හම්ම දුරුවරණ වෙනවා. හම ඇලි වැටෙනවා. කෙස ඉදෙනවා. එවගේ අතපය දුරුවලෙ වෙනවා. එයාගේ සරීරයේ විකෘති ස්භාවයන්ට පත් පෙනවා. එයාගේ ඉතිබෙන අලංකාරය ඒ තාරු්‍ය ස්වභාවය සදාකාලික මණඩිනෑ යම් කිසි දවසක ටිකෙන් ටික ටිකෙන්ටික එයත් වයස්ගත මහල් එෙක්කෝ මෙහැල්ලියක් බවට පත් වෙනවා. ඒක තුමයි ලෝක ස්භාවය. එතකොට ඔබ කල්පනා කරගන්න මේ දුක කියෙන ස්වභභාවය තුල පින්නතුන ඇත්තවසයෙන්ම. මේ දුක කියන ස්වභාවය තුළ අපි කල්පනා කරන්නට ඕනේ මේ ඇස කන නාසය දිවශරීරය කරමි ඉන්ද්‍රීයන් තුළින්, අපි අල්ලා ගන්න අයිතිකරගන්න ලුස්සහමන්ත වන මේ රූප සබ්ද ගන්ධරස ස්පර්ස කියන මේවා. තුළ අපි අතර මංවෙනවා. මේ අතර මංවීම තුළ අපි ජීවිතයේ තුළ මොනතරන් දුකට පත්ව නෝදික ඔපට මේ පටිත් සමුපා ධර්මයන් විස්තර කරගෙන යාමේදී ඔපට හිතා ගැට පුළුවන්කමතිබෙන. දැ මෙතන තින භයාානකම සභාවය මේ අවිද්‍යාව කියන, ඒ නිවර්දිව සත්‍යය නොදනීම ඇත් සැටියෙන් නොද නීම නිසා ඇතිවෙන කරුණු ගණනාවක් තියෙනවා. එතකට ඒ ඇතිවෙන කරුණු පිළිබඳව පැහැදිරි කරණ් මත්තං මඔට සඳහන් කරන්න මොනවදමි ඇත්තවසයෙන් දකින්නට ඕනි. ඇත්ත වසයෙන් දකින්නට ඕන පිනතුර දුක පිළිබඳව. දුක කියනෙවභාවය සත්‍යයක් ඇත්තක් නිවර්දි භවක් දෙස දකින්නට ඕනි. දුක මේ ලෝකයේ දුක කියන ස්වභාවය. ඊළඟට දුකට හේතුව දුකට හේතු දකින්නට ඕනේ. දුක නැතිකිරීම, දුක නැතිකිරීමේ ම හාරග. එතකොට දුඛසත්‍යය සමුදය සත්්‍යය නිලෝධසත්්‍යය මාර්ග සත්්‍යය. මේ චතුරහර් සත ධර්මයන් අපි ජීවිතය තුරු දකින්නට ඕනේ. චතුරාර්සත් ධර්මයන් මේ ජීවිත අනුගමනය කරගෙන. ගිහින් මේ තුළින් අපි සංසාරගත දුක දෝමනස්වයන් දුරු කරගන්නට උත්සාහවන්තවෙන්නට ඕනේ. එතන මේ අවි්‍යා කියන ස්වභාවය යම්කසි කෙනෙක්ගේ ජීවිත්තය තුළො තිබෙනවන්නං. මේ ලෝක අතා ස්වභාවයා දකිින් නැති නං. එයාගේ ජීවිත්තය තුළ අවිද්‍යහා පච්චයා සංකාරා. එතකොට මේ අවි්‍යා කියන ධර්මතාවේ හේතුවක් කොටගෙන එයා සංස්කාර කරනවා. සංස්කාර ඇති කරගන්නවා. සංස්කාර කියල කියයන්නේ පින් පව්, කුසල් අකුසල්. ම වි ඇරගන්නවා එතකට පින් පව් ඇතිකර ගැනීම තුල මේ සංස්කාර ධර්මතා වීම තුළ ඔව ජීවිතය මොකද බෙන්නේ. පෙන්නතුනේ මේ යම්කිසි කෙනෙක්ගේ මේ සංස්කාරයන් ගොඩ ගැසීම තුළ බේ පින් පව් ආදිය ගොඩ ගැසීම තුළ සංසාර ගමන සමහරවිටක . අපි පැහැ දිල්ිවක් සහන් කොත් දර්ක වෙනවා තින් මෙතන ඔබට පස්්නයක් ඇතිවෙන දෙයක් මොම සඳහන් කරනවා. ඔබට මේ මා දේශනා කරන් දේ පිබඳ යම්කිසි ප්‍රශ්නයක් තිබෙනවන්නම් ප්‍රස්නයක් ඇතුවුව මකින් නේ පිළව දිම සන්නට ඕන. මුකද මාම සඳහන් කරට බලාපොත්තුනම් මෙමතන ඔබට ම මේ ව කතාවක් පිෙනතුනේ මේ ලෝකයේ තුළ යම්කිසිකනෙ පින්කලොත් එයාගේ සංසාර්ගමන දික්වෙනවා. පව් කොලොත් එයාගේ සංසාරගමන දික්වෙනවා. ඇ එතනවට පස්සනයක් ඇති වෙනවා. ඇයිම මේ පින්ංකල දික්වෙන පෞව් කල දික්වනවයකට සඳහන් කරන්න කියන. සභාාවය. පිනතුන උපබෝග පරිභෝග ඒ වස්තුූන් ලැබිල සංසාර ගමන දෙවමිනිස් බව ලැබීමින් සංසාර් ගමන සමහරමික දර්ගවෙන්න පුළන් පං්ඥ ශක්තියන් තුල. එතකොට එහම නං මේ නිවන් දකින නෙම ඉදිපිින් කරන්නේ. එතැන්දි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අල මේවදාන අත්ධාතුන් අළම් පුඤ්ඥානිි කාතුන් දේභූතස්විපකාරණි pu්ඥානි මනුස්වභූතස්පකාරණි පුඤඥාණි පබ්ිතස්වපකාරාණි පුංාන කියලා දෙවියන්ටත් මනුස්්‍යයන්ටත් මේ කාටත් පින් ඕන කාගෙ ජීවිත්‍යය තුරත් පින්ක් තිබින්නට ඕනේ. හැබැයි පින්නතුනේ මේ කාතුලත් පිින් තිබන්නට ඕන වනාට මේ පිනතුළින් සංසාරයේ දීර්ග වෙන කොට්ට එහෙන නිවනට හේතුවක් වන්නේ කුසල්මයි. ුල් සිද්ධ කරන්නට ඕන එතකොට මේ පින කියන ස්භභාවයේ නැතුව යම්කිසි කෙනෙකුට ගුසල් ඇති වෙන්නේ පින් නැත්නං ඒයන්නේ පුං්ඥශක්තිීන්ගේ ස්භාාවයන් අනුවතමයි කුසල් ඇති වෙන්නේත් එ මොකද පින්නතන යම් කිසි කෙනෙක් පින් කරනකොට ඒ කෙනාගේ ජීවිතය ්‍රහේතුකුපතාක්කට පත්වෙනවා තැජ අපි සමහරවිට අපි පින් කලාට ඒ පින් තුරින් එක්වා හේතුකු පතක් එක දිේතුකු පතාක් අපිගත්තොත් එෙහෙම කුසල මූල තුන තමයි අලෝබ අදේශ අමෝහ. අකුසල මූලතුනු තමයි ලෝබදේශම ඔහ. එතකොට මෙන්න මේ කුසල මූල තුනෙන් දෙකක් ඉදිරිපත්වීමේ යම්කිසි කුසල කර්මයක් කරන අපිට ඒකට කියන්න පුළන් දිේත්තු කුපතාත්. සමහරට එකක්කත් ක්‍රියාත්ම නොවී කරන පිනකට අපි කෙනවා අහිත්ක පිනාක් එතකම තුනක් තුල එකයන්නේ කුසලමල තුනම ඉදිරිපත්වීමෙන් කරනකට අප කියනවා හතු කපතක් එතකට මෙන්න මේ ත්‍රහේතු ගොපතක් යම්කිසි කෙනෙගගේ ජීවිතයක ඇති වුනොත් එයාට සංසාරගත ජීවිතය නිවනිින් කැඩක්වර කරගන්නට පුළුවන්, කුසර සක්තියෙන් උපදවාගන්නට පුළුවන්. අන්නේ කුසල සත්තියෙන් උපදවගන්නට පුළුවන් උපතක ජීවිතය උපාද කරගන්නට අපි මෙන්න කුසර දහම් සිද්ධරගන්න පුළුවන් උපතක් පිණස්ස පං්ඥශක්තියන් ඇති කරගන්නට ඕන පුං්ශක්තියන් කරන්නට ඕනේ නැතිනම් අපි කියන පින් කරන්නට ඕන. එතකොට පෙන්ඩතුර මේ සංස්කාර කියන කුසල් අකුසල් රැස්කරීම තුළ මේ පින් පවු් රැස්කරීම තුළ අපි සංසාර දිගෙන් දිගටඋප උපදමින් යන ගමන තුළ යමකිසි කියන්නේ පං්ඥක්තියෙන් ඇතිකරගෙන යනකොට එයාට සංස්කාර උපදින්නවා. එතකොට මේ සංස්කාර උපදින කොට ඒසාකුස්පින් සිද්ධ කරගෙන යන කොට ඒයාට පින් උතන, ඒ පුං්ඥ ක්තිීන් උඩ එයාගේ ජීවිතය අපි ගත් උත්තෙහෙම කුසල ක්තියන් උපදිනවා. මේ කුසල සක්තිීන් නිසා එයාට මේ සංසාර බවගම්මන, දුරගන්නට පුලුවන්කම ඇතිවෙන ඇතක කරම සංස්කාරර් කිරීමට තුළ තමයි මෙතර සඳහන් වෙන්නේ එකන සංස්කාරත් කිරීම තුළ යම්ිකස කෙල්කුට විඤ්ඥාණ හටගන්නවා. විඤ්ඥානය කියල කියයන්නේ මෞකුසකට බැසගැනීමේ ස්භාවය. එතකොට මෙන්න මේ මෞකුසකට බැසගන්නකොට සත්තු ජීවිතයක් මිනිස් ජීවිතයක් වෙන්නට පුළුවන් මේ මෞකුස්සකට බැසගන්නා ස්වභාවය තුළ ඒ ජීවිතය සංසාරය නැවත 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 නැවත්ත ඉපදිමින් මැරමින් ගමන් කරින් ස්භාව ඇතිබෙන්නේ. එතකොට මෙන්න මේ විඤ්ඥානය කියන. මේ මවකුසට බැසගන්නා ස්වභාවය තුළ සත්ව ජීවිතයක් සසර පැවැත්ම ඇතිබෙනවා. එතකොට මේ සස්ර පැවැත්ම ඇතිවීමීමදී මවකුසට බැස ගැනීම තුළ එතකින් අතර වෙන්නේ. එතට අවි්‍යාපච්චා සංකාරහා, එතකොට අවි්‍යාව හේතුවක් කොටගෙන සංස්කාරය ඇති වනාා. ඒළඟට සංස්කාරය හේතුවක් කොටගෙන විඤ්ඥානය ඇතිවෙනවා. ඒළඟට විඤ්ඥාන ධර්මතාවේ හේතුවක් කොටගඩ නාමරූප ධර්මතා ඇති වෙනන්නවා. එතකට මේ නාමරූප ධර්මතා පිළිබඳ සඳහන් කළොත් තේම නාමරූප ධර්මතා කියල කියන්නේ අපිට මේ සඳහන් කරන්න පුළුවන් හිත සම්බන්ධ මූලික කොටස්කිරග යන්නත් පුළුවන් එකපතා පැහැදිි කරණ අමඟ යන්නම්. එතනදී පින්නතුරේ නාමරූප ධර්මක්තා කියල කියන්නේ. පේදනා සං්ඥා සංස්කාර විඤ්ඥානකින්ටික රූපේදනා සං්ඥා සංකාර විඤ්ඥානකර ටික යම්කිසි කෙනෙ මේ මවකසට බැස ගැනීම මුතුර ඇතිවෙනවා ඇතක රූපියය වේදනා සංඥා සංස්කාර විඤ්ඥානකෙන්ටි ඇතිවෙනවා. ඒක වි්ඥාන පච්චයා නාමරූපා. එතකොට ඒ විඥ්ඥානය හේතුවක් කොට ගෙන නාමරූප ධර්ම ඇතිවෙනවා. පෙන්නතුනේ එතකට අපි ගත්ත උත්තේහ මේ නාමරූප ධර්මයන් හේතුකොට ගෙන මේ සට් ආහිතන හටගන්නවා. එතකොට බලන්න අවිජ්‍යාපච්චා සංකාරා, සංකාරපච්ා විඤ්ඥානා විඤ්‍යාන පපච්චා නාමරූපා නාමරුප්ා සයතන මෙන් මේ සට් ආයච්‍යන කියන ස්වභාවය මේ සට් ආයතනය කියල කියන්නේ ඇස කන නාසය දිව සරීරය මනසාදී මේවර්. මේවට යම්කිසි මූලික අරමුණු ගන්න නොයෙක් දේ තිබෙනවා. අපි ගත්තත්තේම මේ ඇහැ කියන ස්භහාවයට රූප දකිනවා. ඇතුලින් ඇට ගෝචර වන දේතම රූපය, කණට ගෝච්චර වෙන දේතම සබ්දය නාසයට ගඳ සුවඳ දිවට රස, සරීරයට ඉස්පර්සය මනසට අරමුණු. එත මේවා මේ යම්කිසි ජීවිතයක් ගත්තොත් ඒ ජීවිතය පුරා මේවා මේ සට් ආයතන නිසා මේවා හට ගන්නවා. එතකොට මේකට කියනවා සට් ආහිතන පච්්චයා ඉස්පර්ස. එතකොට අපි ගත්තොත් මෙතන ඉස්පර්සය. මේ ඉස්පර්සය කර ස්භාවය. එතකොට මේ ඇහැට රූපී ස්පර්ස වෙනවා. කනට සබ්දී ස්පර්ස වෙනවා. නාසල් ගන් සෝ ඉස්පර්සය වෙනවා. ඇස කඩනාසේ දිව සරිහිරමට ස්පර්ස වෙනවා. ො පස් ැ ැතින අප තවත් දිකට කිවූත් ැටීමක් ඇතිවෙනවා ගැටීමක් කලක එතන අර තරගයක් වගේ දෙයක් නෙමේ ගැටෙනවා දකිනවා ඒක විතිනවා කියන ස්භාව හට ගන්නවා. එතකොට මේ විඳීම තුල මෙතනදී පෙන්නතුනින් ඇහැ දකින රූප පිළිබඳව අපි ඒ රූප මට අයිති කරගන්න මගේ කරගන්න ඒරූප මගේම ස්භාවයන්ට පත් කරගන්නට අපි අප්‍රමාණු සංසාහ දුක්්පිදිනවා. වේදනාවිිදර දැන් බලන්න සමහර කෙනෙක් තමන්ගේ හිතට බැඳුණු රූපයේ. අයිති කරගන්න බැරිවන්න හම් බෙල්වැරදාගන්නවා. වහබොනවා. කෝච්චියයට පහිනවා. ගගේ මෝදි පලිනවා. නොෙක් විිදුර ජීවිත නැති කරගන්නවා. ඒමනිතිනං තමන්ට අයිතිකරගන්න බැරිවුණොත් ඒ කෙනා විනාශ කළදාන මරණයට පත් කරනවා. මේ වගේ ස්භාාවයන්ට පවා මිනිස්්‍රු. පෙන්වතුලින් මේ රූපය කියන සභාාවේ තුළ ඇහැතුරින් දකින රූපේ තුළ කනතුළින් අහන සබ්දය තුළ ඒවගේ දිවතුරින් දැලෙන රස තුල. චරිරය තුරින් ලබන ස්පර්සය තුළ ඒවගේ මනසිං ඇතිකරගන්නාසිතු විල තුළ මිනිස්ක්‍රියාත්මක වෙනවා. ඇත්තටම පෙන්වතුින් අපිගත්තොත්තේ හෙම මේ ජීවිතයක් තුළ අස්තීරසාර සභාාවයක් තුළ ස්තීර අපි අයිති කරගණ්ඩ හොයන දඟනන දේමකක්ද. මේ අස්තීර ජීවිතතුර ස්තීරව අයිති කරගන්න දංඟලන්න වහේසේන මහන්සිි වන දේ පිළිබඳව අපිහිතුවොත් ඇත්තටම එතන අයිතිකරගණඩ දෙයක් නෑ අයිති වන දෙයක් නෑ. මේ ඕනම සරීරයක අවසානය අවසාන ස්වභාාවේතමා මේ සරීරය යම්කසි දවසක මේ සතර මහාභූතයන්ගේ වෙනස්වීමක් ඇතිවෙන කොටට. පටවි ආපෝවායුත්තේජෝ කියන සතර මහා භූතියන්ක වෙනස්වීමක් ඇතිවෙන කොට. නැතිනං නාමරූප ධර්මතාවල සිදී බිධී අමක් ඇතිවෙනකොට. එතකොට වේදනා සංඥා සංස්කාර විඤ්ඥාන, රූපවේදනා සංඥා සංකාර් විඤ්ඥාන කියන මේ ධර්මතා තුළ වෙනස්වීමක් බිදීමක් කටගන්නකොටට යම්කසි රූපයක් මරණයට පත්වෙනවා. මරණයට පත්වනාට පස්ස ඒරූපයේ ස්භාාවේ තමයි දිරීමට පත්වීම. ජීවිතයක් සාමාන්‍ය වයස් ගත වෙනකට දිරෙනවා. හැබැයි මරණයට පත්වනාට පස්සේ ඒක ඉතා ඉක්පනින් දිරලා විනාස් වෙලා පස්කොඩක් බොඩ් පත්වෙනවා. අලුගුඩක් බොඩට පත්වෙනවා. ඒක තමයි ස්භාාවේ එතකොට මම මේ ඇහෙෙන් දැකල අයිතිකරගණ්ඩ හැදුව. ඒරූපය කනින් ආල් අයිතිකරගණඩ හැදුවේ හඩ. ඒවගේ දිවෙන් ස්පර්සය දැනගෙන. සරීරීෙන් ස්පර්ශය දැනගෙන. දිවෙන් ගස දැනගෙන. එකොට මනසිෙන් සිතුවෙලි දැනගෙන. එත නාසයෙන් ගඳතුමත් දැනගෙන අයිතිකරගන්න හදපුයේ මහා වස්තුව පෙන්නතුළි කවදාහර ඒකේ ස්වභාවේ තමයි පස් ගොඩක් බවට පත්වීම එය පස් ගොඩක් බොට පත් පෙන මා. එතකොට අපි ඒ පිළිබැඳව තේරුමක් වැටහීමක් අවබෝධයක් ඇතිකරගත්තිෙන තිනං. එතන මහා දුකක් වේදනාවක් බෝට් පත් වෙනවා අපි එක සිතුවිලති කරගන්න ටෝනේ. ඒළඟට පෙන්නතන ඉස්පරස ඉස්පර්සය තුළ ඒ ඉස්පර්සිය තුළ දකින ස්භභාවේ අනුම පින්වතුනේ හටගන්නෝ වේදනාවක් වේදනාවක් කටගන්නවා. එතකොට වේදනාව කියන ස්භභාවය ගත්තාම ඒ වේදනාව අපිට ඇහැ නිසා හටගන්නවා. ඒ වේදනාව අපිට කණ නිසා හටගන්නවා. ඒ වේදනාව අපිට ඇස කන්නනාසය දිව සරීරයකෙන් ස්වභහාවේ නිසා ඒ වේදනාවන් හටගන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට අපි කල්පනා කරගන්නට ඕනේ මේ ඇහැනිසා හටගන්නා වේදනාවත් තුළ අපි තනි වෙනවා. කණ නිසා හටගන්නා වේදනාවතුල අපිතනි වෙනවා. නාසේ නිසා හටගන්නා වේදනාව තුළ අපි තනි වන්නවා. ඒළඟට සරීරි නිසා හටගන්නා වේදනාව තුළ අපිත් තනි වන්නවා. ඒළඟට දිවනිසා හටගන්නා වේදනාව තුළු අපි තනි වෙනවා. සෙතුවලි නිසා හටගන්නා වේදනා තුළ අපි තනි වෙනවා. තනි වෙනමයි කියෙක කියන්නේ පෙන්නතුනි අපි සමහර විටක එයා ඒකෙන දකින්න නැතිවුනොත් අපිට මහවේදනාවක්. සරීරයේ පිච්චෙනවා. ඒතකොට මනුස පිච්චෙනවා. එයාගේ හඬ හණඩ බැරුණොත් අපිට මහවේදනාවක්. එයාගේ සුවන්ද දැනෙන්ට නොහැකිවුණොත් අපි. ඒක මහවේදනාවක්. එයක් ස්පර්සිය දොළ බුණොත් අපිට මහවේදනාවක්. අපි ඒ තුළ තනිවෙලා මුණ තරං වේදනාවට දුකට සන්තාපියයට පත්වෙන මද. දුකවේදනාව සන්තාපය මේ ස්භභාවයන්ට අපි පත් පෙලා මොනතරං, ඒ ජීවිත තුළ අපි විඳ වන මද. අපි කල්පනා කරගන්නට ඕන පන්නතුනේ මේ ජීවිතේ තුළ අපි අප්‍රමාණ දුකට වේදනාවට වඳවීම් වලට පත් වෙනකොට ඒ වේදනාවල් තුළ දුක්කදෝමනස්සයන් තුළ අපි බොහොම තනිවීම්මලල්ට පත් වෙනවා. ඒ තනවීම් තුළ අපි කල්පනා කරගන්නට ඕනේ පෙන්නතුනේ මේ ජීවිතයේ තුළ අපි අප්‍රමාණ තනිවීම්, තුළ වේදනාවිදීම් තුර තිබෙනෙම අපි මේ අල් වගන්න ස්වභාවේ අයිතිකරගන්න හදන ස්වභාවේ අපේ කරගන්න හදන ස්වභාවය එතකොට මේ අපේ කරගණ්ඩ අයිතිකරගණ්ඩ මගේ කරගන්න හදන ස්වභාවේ තුල පෙන්න්නතුනේ එතන ඇති සැපතක්නෑ සතුටක් නෑ එතන තිබෙන්න වේදනාවක් එතන තිබෙන්නේ පන්නතුන දුකාක් අපිටඒ දුකවේදනාව පිළිබඳව හැඟීමක් නෑ. අපි හිතනවා ඒ දුකවේදනාව පිළිබඳව හිතනකොටට අපි කල්පනා කරනවා නැහ ඒ ඉස්තේරයි. ඒ රූපය ස්තේරයි. එතකොට ඒ මට ලැබිය යුත්තුයි. ඒ මගේ කෙරි සිතුවවෙල්ලෙන් අපි කටයුතු කරල සමහරලාවට අහිමි වුනොත් ඒ දේ අපි එතන මහාවේදනාකාරී, අදැකීමක් ජීවිතය එතකොට මෙන් මේ ඉස්පර්සය දැතිනම් ගැටීම තුළ වේදනාව හටගන්නවා එතකොටට ලැබීම තුළ සුකවේදනාවත් නොලමීම තුළ දුකවේදනාවත් හටගන්නවා ලැබීම තුළ හටගත් ඒ සුක සහගතස්භාවය සතුළු සාගතස්භාවය පෙනතුනේ එයත් ඉස්තීරණයැන ැ ලැබීමක් තුළ අයිතිවීමක් තුළ හිමවීමක් තුළ අපිට ඇතිවෙනවා සතුටක්. වින්දනයක් ඒ දේ තුළ ඒත්දය පිළිබඳව අපිට ඇති වෙනව යම් කිසි හැඟීමක්. හැබැයි ඒ හැඟීම් හටගත්තට මේ ලැබීම තුළ හටගන්න ව සුක සහගත ස්වභාවය. මෙහිට සහගස් ස්වභාවය, වින්දනීය ස්වභභාවය තුළ තිබන්නේෙත් ඇත්තටම පින්තු එතර තිබේෙනත් අනිත්‍ය ස්වභාවයක්. මේ අනිත්‍ය ස්වභභාවය පිළිබඳව අපිට බැටහීමක් නේ. අපිට තේරුමක් නෑ. අපි කල්පනා කරනම ඇත්තටම ඒ ස්ථීර ලැබීමක් කියලා. නොමුත් ඒ ඉස්ථීරැබීමක්න මේ ඒ හිමි වෙච්චිදේ අපෙන් ගිල්හිනෝ යම් දවසක. අපිට අහිමයනෝ යම් දවසක. අපෙන් වැටි නොස යම් දවසකේදේ. ඒක අයිල්ලෝකෙස් භාාව. ඒක තේරුම් ගන්න ටෝඩ. එතකොට ඒ තේරුම් ගන්න තා කල් අපිට සුක සහගතවත් දුක සහගතවත් පේදනාවෙනවා. සැපයක් ලෙසත් වේදනාව වෙනවා ඒක සැපයක් ලෙසේනත් දුක්කවේදනාව. ඒ වගේ දුක වේදනාවල් ලෙසත් වේදනාවෙනවා. එ දෙ පැත්තෙම් වෙනවා. එතකොට පින්ටතන බදුරජාණන් වහන්සේ විස්ත්‍ර කරනම ඊළංඟටට මේ තන්නහා. එතුර මේ වේදනාව නිසා තත්නාව ඇතිවෙනවා. මගේ කරගන්නඩ ඕනකමයි ඇතිවෙනවා. එතකොට මේ තන්නහාාව නිසා සමහට ජීවිත විනාස වෙනවා. සමහරල්ලාට එතකට තමයි අරපේ. අපි සඳහන් කළ මරන්ඩහිතෙන්නේ. මට අයිති වෙන කෙනෙකට අයිති වෙනවෙන්නේ. නෑ. ඒක මගේ මට යායිති කෙන සිතුවිල්ල ඒදය ප්‍රාණයක් තිබෙන දෙයක් වූ ඇති දෙයක්. ඒදේ මට අයිති ඉදම කඩවෙන් පුලම් පුද්ජලියෙක් වෙන්න පුළුවන්. ඒද මට අයිති කෙන සවභා ේතුර අපිට යුතු කර තකොට තුස්නාව ඇති වෙනවා. එතතු මේ තුස්නාවකර ස්භාව ඇති ඇති වෙන්නේ පසි දුරන්න නිසා. අරමාමුලින් සඳහන් කල ගෙන ගිය. එඇසට රූප කනට සබ්ද නාශසයට ගඳතුුබද දිවට ්‍රස්ස සරීයට ිස්පරස මනසර සිත්තු ලි කියෙර මේ සභාවයන් නිසා තුස්නාව ඇති වෙනවා. තුස්නාව නිසා උපාදාානී හටගන්නවා. තුස්නාමනිසා උපාධානය කන වභාවය මේ තුස්නාාව නිසා හටගන්නවා. එතන මේ තුස්නාව නිසා හටගන්න වූ උපාධානය කන ස්භාවය කියන්නේ අල්වාගැනීම. අල්වාගනයගෙම හිමිකර ගණ්ඩ ස්සාහවන්තවීම. එතකොට මෙන් මේ උපාධානය කෙනස්භභාවය තුොල පිනතුන අල්වා ගැනීම තුළ ඇත්තටම ඉතන තිබෙන්නේ දුකමයි. මේ අල්ල ගණෙ දුක අත්තරන්නේ බැරිව අහිමිකර ගණ්ඩ බැරවව වේදනාවිඳණින් දුකමයි. නොමුත් අප හිතනවා මේ අල්වා ගණ්ඩ හදන්නේ අයිතිකර ගණ්ඩ හදන්නේ අපි හිතනවා සැප්ප. සතුට විින්දනය කෙලා අපිහිතරනු මුත් එහෙම නෑ පෙන්න්නතුනි ඒක දුකමයි. ඊලකට මේ උපාදාානය නිසා හටගන්නවා බවය. එතකොට මේ අල්වාගැනීමෙන් භවය හටගන්නවා. ඒ ඇන්නේ උපපත්ති හටගැනීමට ඒ හටගන්න ස්වභභාවයට පිවිසීම, බවය හටගන්නවා. භවේ නිසා එතකොටට හටගන්නවා, පෙන්නතුනේ ජාතිය නැවති ඉපදීම හටගන්නවා. මේ නැවති ඉපදීමි නිසා ජරා ස්වභාාවයට පත්වෙනවා. ව්‍යාදිී. ඒවගේම ලිඩදු ඇති ස්වභාාවයට හටගන්නවා. මරණ සෝක පරිද්දේව දුක්ක දෝමනත් සාදී මේස්වභාාවය හට ගන්නවා. එතකොට මේ සභාාවය හට ගැනීම තුළ නැවතත් අපි මේ උපපස් භාවයට ගමන් කරන එතකොටට දැම්ම බණන්න ජාති කියන ස්වභාවය ඒලකට ජාතිස්වභාවය කියල කියන්නේ උපපාදය නැවත් ඉපද නැවත් ඉපදීමක් කටගත්තහාම ජරාව හටගන්නවා. ජරා ස්භාාවකෙන් වයි සටයාම. ඒලකට ව්‍යාදිී ලෙටිදුක් කටගන්නවා. ඒඒවගේම ඒ නිසාම සෝකි හටගන්නවා. පරිදේබෙන මිෙනස්වීම් සභහ වටගන්නවා. ඇති මේවා දිග දිගින් දිගට මේ ජීවිත තුළ පිනතුනි ගමන් කරනවා දැම් මෙතන බන්න අපි ළින්ඳලාල නැමත සඳහන් කරන් ග යොත් ෙම, අ ද්‍යාපත්්‍යයා සංකාර, සංකාරපච්ච, නාමරූප, නාමරූප පච්ච සධාහිතනන් සදාාහිතන පච්යා වේදනා වේද පං්චා, තුෂනා, තුෂ්නා පච්චා උපාධාන, උපාධාන පච්චා බව ජාති පච්චා ජරාමර සෝක ප්‍රරිදියව, දුක්ක දෝමන ස්පායාසා ආධිවසියන් සඳහන් කරට පුළුවන්. එතකොටට මේ ස්වභාවය. දුක කියන ස්භාවය. මෙින් මෙතන මේ ස්වභාවය තුළ, මේ අග දොළහත් එක්ක මේ සපටි සම්පාදය දක්වෙන මේ අපිට දුක්ක දෝමනස්සකෙන ස්භාවය දෙගින් දිගට මහට ගන්න. එතකොට මේ ජාති ව්‍යධිජරා මරණාධිසෝක ස්භාව ඇත්තයෙක නැවත්ත අවි්‍යා. සංස්කාර, විඤ්ඥාන නැමතත් කටගන්න හරියට අර කරත්තරෝදයක් ගරාදිටික වගේ සබි වෙලා තියෙන. එත මේ දොළහැ යම් තැන ගවන්නට පුළුවන් එකින් එක 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 අපි ගලවල්ල අවසාන කරන්නට පුළුවන් කමතිබෙනවා. හම නැතුනුොත් පෙනතුර මේ සංසාරයේ උපපාදය ඉපදීම් අපිට නැති කරන්න බෑ. සංසාරයේ දුක අපිට නැති කරන්න බෑ. සංසාරයේ පෙන්නතුන දිගෙන් දිගටම දිගින් දිගටම අපේ දුක්ක දෝම නස්්‍යයන් තුළ අපි තනි වෙනවා. වේදනවිඳනවා මේ දුවේදනාව සංසාරය තුළ අපි විලින්නම මේ හේතුපත්‍යයන් හේතුඵල ධර්මතාවයන් පිළිබඳ අවබෝධයක් නැතිකම. පෙනතුන මේ ලෝකයේ තුළ හටගන්න සියලුම ශ්‍රභාවයන් හේතුවක් සහපලයක් නිස හටගන්න දේවන්. හේතුව සහ පලේ හේතුව සහ පලය. එතුන මේ හේතුව සහ පලයකීර ස්්‍රභාවයන් තුළ හටගන්න මේ අවිද්‍යා, සංකාර විඤ්ඥාන, නාමරූප සලායතන ආදීමේ ඉසි අල්ල තුළ අපි විලින්නේ වේදනාවක්. මඟ සඳහන් කලානේ සැප සහගත ලෙසත් දුක්ක සහගත ලෙසත් වේදනාවෙනවා. අපි සැපයක් කියට ලබාගෙන සැපයක් කියලා විලින සක සහගත බව තුොළ පෙන්වතන අපටි නොපෙනී වේදනාාවතන් තියෙනවා. වේදනාව සැඟවිලා තිබෙනවා. එනිිසාත් ජීවිතය කියලා කියනදේ තුළ අවබෝධ කරගන්න තේරුන්ගන්න පෙන්නතුන සංසාරය මේක අප්‍රමාණ දුකක්. මේ ජීවිතය අපි සැපතක් සතුටක් වින්දනයක් කියල හිතනදේ සංසාරය අපිට අත්නහරින්නට බැරි තරං දුක්ක දෝපනස්ස ගොඩක් අපි එකතු කරගන්නේ. අපි හිතන්නට ඕනේ මේ ලෝකෙට අපි තනිහෙන්ගෙනවා. මේ එනකොට අපි මොකවත් අරන්ගෙන්නෑ. අපි එනකොට හිස් සතින්ගෙන්න්නේ. මේ ආවට පස්සේ අපි හිතනවා අපි වටහස් කියන දෙවලා අපිට මදි. එතකොට උපතින් අපට දෙමාපියන් හිමවෙනවා. දෙමාපියන් හිමුණනාට පස්සේ අපිට ඔවුන්ගේ දායාද ලෙසවෙන්නට පුළුවන් අපිට පරම්පරාමෙන් වෙන්නට පුළුවන් අප සමහර් දේපරයට කඩාන්න ලබෙනවා. ඒලෙට අපි අධ්‍යාපනයක් ලබනවා. අධ්‍යාපනය තුළ අපිට සහරලාට අධ්‍යාපන වටිනාකම් එකන උපාධී වෙන්නට පුළුවන් යම් යමි භාගවෙන්නට පුළුවන්. ඒ වගේ වටිනාකම් එකතුවීීම තුළ අපට රැට අක්ෂාලබෙනවා රැකිර ක්ෂාලබීීම තුර අපට මුදල්න් ලැබෙනවා. ඒලඟට අපේ ජීවිත ඒ ඒ අවදිවල අපිට සැමියා බිනිඳ දෝදරවු මේ වගේ අපේ ජීවිතවලට එකතු වෙනවා. මේ එකත වේව තුල අපි වටා ලෝකයක් ගොඩ නැගෙනවා. අපි වටා යම්කිසි ලෝකයක් ගොඩ නැගෙනවා ඒ ලෝකේ තුල් අපි විනිෙන්ද උත්සාහබන්ත වෙනවා. විනිෙන්න්න උත්සාහ කරනවාවිනිින් උත්සාහ කරන්න මනවද සැප සහගතදේ යහපද්දේ. ො කියෙන අපි හිතනවා. හැබැයි අපි හිතුවට මේ ලෝක මේ විඳින්ඳ උත්සාහාවන්තවෙන් අපි හොඳදේ නිවරදදේ සැප සහගදේ කියලා පිනතුන මේ ලෝකේ පිළිබඳ බුදුරජාණන් වහන්සේ විස්ත්‍රර කරනවා මහනන්නේ. මේ ලෝකයේ තුළ අබෑටයක් තරම්ම සැපි අක්තිබේ නාම්. ම මේ ලෝකෙ දුකයි කියරදේශනා කරන්නේ. මේ ලෝකයේ තුළ පිනතුන අබඇටයක් තරම් දෙයක්ක සැපතක් කියරන්නේෑ. මේ ෝක තුළට කිසිම කෙනක කොට කිසිම දේකෙන් ස්තේර සැපයක් හයාගාන්නට බැහැපෙන්න්නතන මේ ලෝකකි. ලෞකික ලෝකේ තුළ. ලෞකික ලෝකේ තුළ දකින විඳින දේවල් තිබෙනවා. හැබැයි ඒ දකින විදින දේවල් බෝහම සොළු කාලකට පමණයි. ඒ විඳීම ඒට වඩා මහා දුක් ගොඩක් බොඩ් පතනොදැන් ඔබ හිතන්නකො මේ ලෝකී යම්කසගෙන සැපයක් සතුරක් විඳෙන ඉන්නවනං එයයා කොච්චට කලක්කේ සැපත් සතුර විිඳීද කියලා. ඒ සැපත සතුට ඒ වින්දනය එයාට අහිම් වෙන කාලයක්ගෙනවා. ඒ කාල දිිපපිනතු කොයිම විදිියකටත්ඒ සැපත් සතුට ඒ ඉස්තීර්සාධ කරගන්නට පුළුවන්කමක් නෑ. ඒක අහිමි වෙනවාමයි. ඒක තමයිල්ල කස්ව භාවය. ඒක පිළිබඳව අවබෝධ කරගන්න. අවබෝධ කරගෙන ඔබ මේ පටි සමුපා ධර්මයන් පිළිබඳ අවිද්‍යා සංකාර ඤ්ඥාන් ආමරූප සලාහිතන ඉස්පර්ස වේදනා තන්හා උපාදාන බව ජාති ජරා ආදී. මේ සවභාවයන් අවබෝධ කරගන්න. අවබෝධ කරගෙන මේ අංග දොළහා බිඳෙන්න්න කඩන්න කඩලා මේ සංසාරය තුළ තිබෙන දුකනැති කරගන්න. නැතිකරගෙන මේ ජීවිතය සංසාරයේ උතුම්මෝ නිවනිින් සැනසෙනට ඔබ මේ ජීවිතය යොමු කරවන අන්නත ඔබට ජනසේව තිබෙයි ඒ අයිබුදුරජාණන් වහන්සේ දේශනා කරේ සාන්ති ලක්කනං නිබ්ානං කියන ඒ බුදුපතන. එමනම්, ද ධර්ම දේශනාව ඳහා දායකත්වය දණണിල්ලද, ඒ සෑ දිනාගම සිත්තුවිලිය අධහස් වසයෙන් තිබෙන මිය පරලවගේ සියලූ ම ඥාතීන්ට മපින්ං අනුമෝදන් වීමෙන් ඒ ඥාතිීෙන්න්ග ජීවිත සුකී සුවපත්භාවයට පත් කරනටයි ඒගේ අදහස්තුවිල්ල. එනම් මේ පඩි്ස්മുප්පා ධර්මේ තුළ අපිදේශනා කළපු මේ උතුම් ධර්ම කරනුවල ඒ හේතුවිං, ඒ සතිීං ඒ සර ඥාතිීන් මිය පරලවගිය. අමා මහන් නිවනිින් සැන්සීමට මේ පින ඒ හැමදිනාටම හේතුවාසනාවේවා කිය පාර්තනා කරනවා. එවගේම ධර්මස්ත්‍රවනය කරපු ඒ ධර්මස්ත්‍රවනි සඳහා ඉඩකඩ සලසාදුන්න සෑමදිනාටමත් මේ සත්‍යය බලයෙන් මේ ධර්මය බලයෙන් එවගේ පල්ල සුදුර දහසක් බුදුරජාණන් වහන්සලාගේ බුද්ධ දම්ම සංග කියන ඒ තිවිදිරත්නය ගුණ බලයනුත් ස්වර්ණමාලී සෑරදුන්සේ ඒ සෑරැදුන් වහන්සනයක් ගුණ බලේනුත් දරදා හාමුදුරසේ දළදා වහන්සනාගේ ගුණ බලේනුත්. ඒවගේම සුවිසි මහාගුණබලේනුත් අපිහැම දෙනාටම සෙතක් සාන්තියක් යහපතක්තරජීවනයක් ආයුරවාරෝග්‍ය සම්පත්යක්ම සැලසේවා කෙන පාර්ථනා කරගන්න. ඒවගේම දෙවියොත් දෙමෙනින් සනසේවා දෙවියන්ටත් අපිටත් අපිහැම දෙනාටම උතුම්පුූ නිවනිින් සැනසීම ලැබේවා කියල කවුරුත් පාර්ථනා කරගන්න. ආකාසට්හාාච බුම්මට්ඨා දේවානාගා මෛද්දිකා. පුුණ්ඥන්තංගනුමෝ දිත්වාචිරන්ඩක් අන්තු දේශනම්. ආකාසට්ටාච බුම්මට්ඨා දේවානාගා මෛද්දිකා. පුණ්ඥන්තංගනුමෝ දිත්වාචිරන්ඩක්කන්තු සම්බුද්ධ දේශනම්. ආකාසට්ඨාච බුම්මට්ඨාදීවා නාගා මෛද්දිිකා පුං්ඥන්තන් අනුමෝදිත්වා චිරන්ඩක්කන් තුමම් පරන්ති ඔබ සෑම දෙනාටම සම්මා සම්බුදු සරණින් සියලු යහපතම සැලසේවා කියල පාර්ථනා කරනවා. අද දවසේ ලකඩ සිත නිවැන බුදුබන සුමදුර ධර්මානු ශාසනාව සඳහා අපි ඉතාමත්ම ගෞරවෙන් ඇරයුම් කොට මෙ ධර්ම ම්ඩ පේවෙත වැඩම කරපා ගන්නට යෙදුනේ තුල්හිරිය මාස් ෆැබික් ශ්‍රී සිද්ධර්ථ බෞද්ධ මධ්‍යස්ථානාධිපති පස්යාල දුමුන්නේ ගෙදර ශ්‍රී විවකාරාම පුරාණ විහාරාධිකාරී පූජ්‍ය කරඳන ශ්‍රී සුදම්ම ස්වාමීෙන් වහන්සේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සිදුකරන ආගමික, ශාසනික, ධර්ම ප්‍රචාරක කටයුතු තවතවත් සිදු කරන්නට ත්‍රවිධරත්නයේ ආශිර්වාදයම ලැබේවායි අපි සාදුසිත පෙරදැරිව ප්‍රාර්ථනා කරමෝ. අවසරයි අපේ හාමුදුරුව. ධර්වශ්‍රවනය කළ ඔබටත් සංසාරගමන කෙලවර උතුම් වූ අමාමහා නිර්වාණ සුභිය සාක්ෂාත් කර ගැනීම සඳහා, තුරාර්ය සත්‍යය අවබෝධය පිෙනෙස මෙ ධර්මදාානමය පිංකම මේ ධර්මශ්‍රවනය හේතුවාසනාවේවායි අපි සාධනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. එ ප්‍රාර්ථනාවත් සමගින් සැදහැවතුනී ධර්මදේශනාව හමාර කරමින් සමුගන්නවා. බිින්දුුවයි හතයි බිදුවයි හයයි තුන් සය හැට හයයි එකසිය හැට හය දුරකතල අංකේට කතා කිරීමෙන් හෝ, ණවෙඩයක් යොමු කිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්හඩ සිතනිවන බුදුබන සුමදුර ධර්මානු ශාසනාවන්හි දායකත්වය ගෙන කටයුතු කරන්නට එවෙනුවෙන් ඔබට පෙන්සිත් පහළවේවා සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි